ලංකාවේ බොහෝ දෙනෙකුගේ සිහින රාජ්‍ය බවට පත් වෙලා තිබෙන්නේ කොරියාව. කොරියාවට යන්න උත්සාහ කරන විශාල පිරිසක් අප අතර ඉන්නවා. භාෂා විභාගය ඉගෙන ගනිමින් වෘත්තීය සුදුසුකම් හදා ගනිමින් කොරියාවට යන්න බලාපොරොත්තු වන සුවිශාල පිරිස අතර ඔබත් කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමනම් මේ පණිවිඩය, මේ තොරතුර ඔබේ කොරියානු රැකියා සිහිනය සැබෑ කරන සුවිශේෂී පණිවිඩයක් වෙන්න පුළුවන්. අද කියන්න යන්නේ කොරියාවට යන්න භාෂා විභාගයෙන් නැතුව මෙතෙක් ලංකා ඉතිහාසයේ ශ්‍රමිකයෙකුට ලැබෙන විශාලතම වැටුපට යන්න වට අවස්ථාව තිබෙනවා. නැවතත් මම ඒ කාරණේ කියන්නම්. භාෂා විභාගය අවශ්‍ය නැත මෙතෙක් ලාංකිකයෙකු යන ඉහළම වැටුප සහිත රැකියාවට ලබා ගන්න පුළුවන්. මේ කියන්න හදන්නේ මේ පිළිබඳ තොරතුරු. ඉතින් කොරියාව විතරක් නෙවෙයි ජපානය, ඊශ්‍රායලය, මැද පෙරදිග ඇතුළු රටවල් ගණනාවක තොරතුරු ඉදිරියේදීත් අපි ඔබට ලබා දෙන්න බලාපොරොත්තු වෙන්න ඉන්නවා. ඒ නිසා තවමත් ඔයා අපේ channel එක subscribe කරලා නැත්නම් ඔන්න දැන් ඔයාලට අවස්ථාව තිබෙනවා. රිවිර අපේ YouTube channel එක subscribe කරලා අපිත් එක්කතු වෙන්න ඉදිරියේදීත් විදේශ රැකියාව පිළිබඳව සහ තවත් තොරතුරු රසක් ඔබ වෙත ගෙන එන බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අපි යමු මේ සුවිශේෂී රැකියා කාණ්ඩයේ මොකක්ද, එහි ක්‍රියාකාරීත්වය කොහොමද කියන කාරණේ පිළිබඳව අවධානය යොමු කරන්න. ඔව්, මේ සුවිශේෂී රැකියා කාණ්ඩය තමයි වැද්දුන් ශිල්පීන් ලෙස පුහුණු ශ්‍රමිකයන් විදිහට, එහෙම නැත්නම් වෘත්තිකයන් විදිහට වැද්දුන් ශිල්පීන් කොරියාවට බඳව ගන්න වර්තමාන රජය සහ කොරියන් රජය අතර පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් විදිහට තීරණය වුණා. ඒ ප්‍රතිඵල විදිහට දැන් මේ වලට කණ්ඩායම් කිහිපයක් වැද්දුන් ශිල්පීන් විදිහට කොරියාවට ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ වැද්දුන් ශිල්පීන් විදිහට කොරියාවට යන එකේ සුවිශේෂීතාවය වෙන්නේ ඉහළම වැටුපක් ඔබට ලබා ගන්න පුළුවන් කොරියාවේ. කොරියාවේදී ලැබෙන මූලික වැටුප ලක්ෂ 8ක් විදිහට ඔවුන් ලංකා රජයට පොරොන්දු වෙලා තිබෙනවා. ලක්ෂ 8ක මූලික වැටුපක් කියන්නේ අනිවාර්යයෙන්ම අතිකාල දීමනා ඇතුළු විවිධ දීමනා එකතු වෙනකොට ඔබ ලක්ෂ 10 හෝ 12 දක්වා වැඩි වැටුපක් ලබන වෘත්තිකයෙකු බවට පත් වෙන කොරියාව ඇතුළේදී. ඉතින් මේ සඳහා ඔයාලට කරන්න තියෙන්නේ මේ වැද්දුන් ශිල්පය පිළිබඳ නිවැරදි නිපුණතාවය ලබා ගැනීම. ඔබට දැනටත් තියෙන නිපුණතාවය තිබෙනවා නම් ඍජුවම ඔබට පුළුවන් විදේශ සේවන වෘත්ති කාර්යංශයේ තොරතුරු අරගෙන ඔබේ හැකියාව ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව කොරියාවේ රැකියාව සඳහා යොමු වෙන්න. එහෙම නැත්නම් වෘත්තීය පුහුණු ආයතනයක් හරහා මේ අවශ්‍ය කරන වෘත්තීය සුදුසුකම් ලබා ගැනීමෙන් අනතුරුවත් ඔබට නැවත පුහුණුවට මුහුණ දීලා ඔබේ හැකියාව ප්‍රදර්ශනය කිරීමෙන් කොරියාවේ මේ සුවිශේෂී රැකියාවට යොමු වීමේ හැකියාව ඔබට තිබෙනවා. එතකොට මේ කොරියානු රැකියාවල තියෙන සුවිශේෂීකම් අතර තවත් ප්‍රධාන කාරණයක් තමයි ඔබේ භාෂා විභාගය, භාෂා ප්‍රවීණතාව. එහෙනම් අපි හඳුනන්නේ කොරියන් එක්සෑම් එක අවශ්‍ය වන්නේම නැහැ. හැබැයි මම මෙහෙම සඳහන් කරනවා, ඔබ භාෂාව පිළිබඳ යම් අධ්‍යයනයක් කළා, භාෂාව පිළිබඳ යම් දෙයක් ඉගෙනගෙන යනවා නම් ඒක ඔබට අමතර වාසියක් බවට පත් වෙයි. නමුත් කොරියාවට ඇතුළු වීම සඳහා මේ භාෂා විභාගය කිසිසේත්ම බලපාන්නේ නැහැ. භාෂා ප්‍රවීණතාවයේ, භාෂා නිපුණතාවයේ නැතුව කොරියන් රාජ්‍ය රැකියාවක් සඳහා යන්න පුළුවන් ප්‍රථම අවස්ථාව තමයි ලාංකිකයට මේ වගේ උදා වෙලා තිබෙන්නේ. ඉහළ වැටුපක් භාෂා විභාගය අවශ්‍ය නැතුව කොරියාවට යන්න පුළුවන්කම තිබෙනවා. එතකොට මේ වැද්දුන් ශිල්පීන් විදියට යනවා නම්, පුහුණු ශ්‍රමිකයන් විදියට යනවා නම් FCAW කියන සුදුසුකම් යටතේ තමයි ඔයාලට කොරියාව රාජ්‍යයට ඇතුළත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ තවත් සුවිශේෂීකමක් තිබෙනවා. මෙතෙක් පැවතිච්ච වීසා කාණ්ඩය නෙවෙයි, E7 කියන වීසා කාණ්ඩය යට තමයි ඔයාලට කොරියාවට යන්න ලැබෙන්නේ. E7 වීසා කාණ්ඩය ඉතා විශේෂයි. අනෙකුත් වීසා කාණ්ඩයන්ට වඩා වැඩි පහසුකම් කොරියාවේදී ලබා ගැනීමේ හැකියාව E7 වීසා වලට තිබෙනවා. ඉතින් ඒකත් සුවිශේෂී කාරණයක්. ඉතින් මේ භාෂා විභාගයේ නැතුව ඉහළ වැටුපකට වෘත්තිකයෙකු විදිහට කොරියාවට යන්න ඔයාලට අවශ්‍ය තොරතුරු දැනගන්න අවශ්‍ය නම් ඔයාලට පුළුවන් විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් තොරතුරු ලබා ගන්න. ඒ වගේම විදේශ සේවා නියුක්ති කාර්යංශයට අනුබද්ධිත දිස්ත්‍රික් මට්ටමේ පවතින, ප්‍රාදේශීය මට්ටමේ පවතින විදේශ සේවා නියුක්ති කාර්යංශයේ කාර්යාලවලින් තොරතුරු ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. වෘත්තීය පුහුණු ආයතන හරහා තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ වගේම විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වෙබ් ගිණුමෙන් ඔබට තොරතුරු ලබා ගන්න පුළුවන්. සමාජ මාධ්‍ය ගිණුම්වලින්, ඒ වගේම දුරකථන අංක හරහා හොට්ලයින් එකට කෝල් එකක් දීලා තොරතුරු ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම විදේශ රැකියා අමාත්‍යාංශය හරහා තොරතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේ ශේෂ්ත්‍ර ගණනාවකින් මේ අවස්ථාවන් වලට උදා කර ගැනීමේ හැකියාව තිබෙනවා. මම හිතන්නේ ලාංකික විදියට, තරුණයෙකු විදියට, කොරියානු රාජ්‍යයට යන බලාපොරොත්තු ඉන්න කෙනෙක් විදියට මේ සුවිශේෂී අවස්ථාව ඔයා ළඟා කරගන්නව නම් ඔබේත් අපේ රටේත් දියුණුවට, සංවර්ධනයට බොහෝසෙයින් බලපාන වෘත්තිමය අවස්ථාවක් බවට පත් වෙනවා නියත වශයෙන්ම. ඉතින් අපි ආරාධනා කරනවා එන්න මේ කොරියානු රාජ්‍ය රැකියා සඳහා ඔබ යොමු වෙන්න, ඔබට අවශ්‍ය සුසුකම් ටික හදාගන්න, පරිසරය හදාගන්න කියන කාරණේ. අපි නැවතත් මතක් කරනවා කොරියානු රාජ්‍යෙ විතරක් නෙවෙයි, තවත් තොරතුරු රැසක් ඉදිරියේදීත් අපි ඔබ වෙත ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. මේ වන විටත්
විදේශ රැකියා අමාත්‍යවරයා ජපානය තුල සංචාරක නිරත වෙලා ඉන්නවා ජපානයේ වැඩ රැකියා අවස්ථා ළඟා කරගන්නේ කොහොමද කියන කාරණේ. ඒ වගේම කොරියාවෙම මෝටර රථ නිෂ්පාදන සමාගමක් ලංකා රජය සමග සාකච්ඡා පවත්වන එකක් තමයි ලංකාවේ ශ්‍රමිකයන් මේ මෝටර රථ සමාගමට මඳවා ගන්න එහි වැඩ කරන්නේ. ඒ වගේම මෝටර රථ සමාගම ලංකාවේ නිෂ්පාදන කටයුතු ආරම්භ කරන්න හයුන්ඩා කම්පැනිය මේවට සාකච්ඡා කරමින් යනවා. ඊශ්‍රායලයේ රැකියා සාත්සේවකින් සතා විවෘත වෙලා තිබෙනවා. මැද පෙරදිග ඩුබායි රාජ්‍ය තුළ මැද පෙරදිග රටවල් ගණනාවක්, ඒ වගේම යුරෝපයේ රටවල් හෝටල් ශාස්ත්‍රය ඇතුළු ශාස්ත්‍ර ගණනාවක් රැකියා විවෘත වීමට නියමිතව තිබෙනවා. මේ රැකියා පිළිබඳවත් ඉදිරියේදී රිවිර අපි වැඩසටහන් අරගෙන ඔබ වෙත එනවා. තොරතුරු ලබා දීම සඳහා ඔබට තොරතුරු ලබා ගැනීම හැකියාව තුන අපිත් එක්ක තුනොත් ඉදින් අපි ආරාධනා කරනවා රිවිර TV YouTube නාලිකාව subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔබට ඔබේ විදේශ රැකියා දේශ විදේශ රැකියා පිළිබඳව ඒ වගේම ප්‍රවෘත්තිමය වටිනාකමක් සහිත බොහෝ දේවල් පිළිබඳව තොරතුරු ලබා ගන්න පුළුවන් කම ලැබෙනවා අපිත් එක්ක තුල හිටියොත්. ඒ පිළිබඳ මතක් කරමින් මිලක වැඩසටහනේදී තව සුවිශේෂී තොරතුරු රැසක් වට ළඟා කරන බව පොරොන්දු වෙමින් අපි වැඩසටහන අවසන් කරන්න සූදානම්. කොරියානු රාජ්‍ය රැකියා සිහිනයේ වැතියමු වෙන්න බත් සූදානම් වන්න.